සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගියවර වගේම ධර්මය සොයන සත්‍ය හොයන හැමෝටම වැදගත් වෙයි කියලා හිතන එක්තරා පැතිකඩක්. මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ මෙහෙම. ප්‍රශ්නය තමයි, ස්වාමීන් වහන්ස තණ්හාව විස්තර කර දෙන්න කියන අර්ථයෙන් තමයි ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. තණ්හාව කියන එක මම හිතන්නේ හැමෝම යම් මට්ටමකින් හරි දන්න වචනයක්. නිවන් දකින්නවා කියලා විස්තර කරන, නැත්නම් සත්‍ය හොයනවා කියන ඒ ප්‍රතිපත්තිවල, නැත්නම් මේ ලෝකෙන් මිදලා යනවා කියන ඒ සියලුම ප්‍රතිපත්ති අපි දන්න විදිහට බිහි වෙලා තියෙන ඔය තණ්හාව කියන මූලික ස්වභාවය මුල් කරගෙන. විශේෂයෙන්ම අපි ගියවර මතක් කරා වගේ බොහෝ වෙලාවට අපි ප්‍රතිපත්තියකින් කරන්න හදන්නේ තණ්හාව නැති කරන්න කරන උත්සාහයක්. හැබැයි මම මතක් කරා ගියවර ජාතියම දුකයි නැත්නම් ජරාවම දුකයි කියලා පෙන්නපු තැන්වල තණ්හාව නැති කිරීමක් නැත්නම් දුක නැති කිරීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දුක හරියට පිටිසින් දකින්නේ කොහොමද කියන එක. ඒ අර්ථයෙන්ම තමයි මෙතන මතක් කරන්න තියෙන්නේ. තණ්හාව කියන එක තමයි දුකට මුල කියන එක අපි ඕන කෙනෙක්ට හොඳට හිතුවොත් තේරෙනවා. සල් උදාහරණයක් කිව්වොත්, මේ වටපිටාවේ තියෙන කුරුල්ලන්ගේ සද්දෙට මම කැමති වුණොත් ඒ නිසා මට ඕන තරම් දුක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ දුකට හේතුව කෙනෙක්ට බැලු බැලමට තේරෙන්නේ මේ තියෙන සද්දෙට මම තණ්හා කරමු නිසා නැත්නම් මං ආසා කරමු නිසා මට ඒක හොඳයි කියලා තේරිච්ච නිසා නැත්නම් අපි හැමෝම දන්න මේක ප්‍රියයි මధుරයි කියලා ගත්ත නිසා කියලා. ඕක තමයි ඊටාම රළු විදිහට ඕන කෙනෙක්ට තේරෙන තණ්හාවේ නිර්වචනය. හැබැයි බුද්ධ ශාසනයේක නැත්නම් බුදු පියන් වහන්සේලා පෙන්නපු තණ්හාව කියන නිර්වචනය ඔයට වඩා ඊටාම ගැඹුරට දිවෙනවා. ඒ ගැඹුර අල්ලගන්න බැරි වෙන හින්දා තමයි බොහෝ දුරට අපිට මම මේ ඉස්සෙල්ලා කිව්ව වගේ උදාහරණය තුල ඒ මතක් වෙන තණ්හාව වගේ තැනකින් අපි තණ්හාව අයින් කරන්න හදන්නේ. තණ්හාව අයින් කරන්න කොහොම දැඟලුවත් ඒක කරලා ඉවර කරන්න වෙන්නේ. තණ්හාව නැති කරන්න ප්‍රතිපදාවක් ශාසනය තුල පෙන්වන්නේ නැහැ. මොකද තණ්හාව නැති කරලා ඉවර කරන්න බැරි හින්දා. තණ්හාව කියන එකේ සරලම වචනය තමයි බැඳුම. නැත්තම් අපි කියන්නේ ඇටැච්මන්ට් එක කියන එක. ඒ කියන්නේ යමකට සම්බන්ධ වෙනවා කියන එක, නැත්තම් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා කියන එක, යමක් මත ස්ථාවර වෙනවා කියන එකේ ඒ ආකාරයෙන් තමයි තණ්හාව සැකවෙන් නිර්වචනය කරලා දෙන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අද තියෙන ජනප්‍රිය මතයක් තමයි මේ තියෙන දේවල් වලට බැඳෙන්නේ නැතුව හිටියානම්, මේ තියෙන දේවල් වලට සම්බන්ධ නොවී හිටියානම් එතන තණ්හාව නැහැ කියන එක. මේ කාරණාව පොඩ්ඩක් නුවණින් විමසන්න වෙනවා. මොකද බැලූ බැලමට මේ අදහස ඊටාම හරි බව තමයි ඕනගෙන්ට තේරෙන්නේ. එතකොට අපි කරන්න හදන්නේ මේ තියෙන දේවල් වලින් පුළුවන් තරම් බැඳීම අයින් කරන්න පුළුවන් මොන මොන හරි ප්‍රතිපatti හදා ගන්නවා, නැත්නම් මොන මොන හරි භාවනා ක්‍රම වලට යනවා, නැත්නම් මොන මොන හරි ආකාරයෙන් ධ්‍යාන කරනවා, නැත්නම් මොන හරි ආකාරයකට හිතනවා, ඒකට කියන්නේ මානසිකාරය කරනවා, නැත්නම් මඤ්ඤණාවක ඉන්නවා, ඔය වගේ මොන හරි විධික්‍රම ටිකක් අනුගමනය කරලා අපි කරන්නේ මේ තියෙන දේවල් වලට තියෙන අපේ සම්බන්ධය අයින් කරගන්න එක එක දේවල් කරන එක. ඒකෙන් සැහැල්ලුවක් හිතර ලැබෙනවා තමයි. නමුත් දැන් සාසනයක පෙන්වන්නේ චිත්ත සමාධිය නැත්නම් සිත එකඟ කර ගැනීම නෙමෙයි කවදාවත්. බුදු පියන් වහන්සේලා පහළ වෙන්නෙම චිත්ත සමාධිය කියන එකට එහා ගියපු චිත්ත විමුක්තිය කියන එක ලබලා දෙන්න. ඒකයි බුදුහාමුදුරුව පෙන්වන්නේ සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං කියන අර්ථය. සිත පිරිසිදු වීමමයි නැත්නම් සිත විමුක්ත වීමමයි සම්බුදු සාසනය කියන අර්ථය බුදු පියන් වහන්සේලා පෙන්වන්නේ. මං කිව්වාගේ මං උදාහරණයක් කියන්නම්. මේ තණ්හාව කියන එක අද තියෙන මේ අර්ථයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරලා මේකේ තියෙන ගැටලුව. සම්බන්ධයක් තියනවා කියන්නේ නැත්නම් අපිට බැඳීමක් තියනවා කියන්නේ ඒක තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි යමකට අපි බැඳිලා ඉන්නවා නම් අපේ ජීවිතයේම ඒ බැඳිච්ච දේ මත රඳාපවතින්න ඕනේ. තණ්හාවකින් අපි ඉන්නවා නම් තණ්හාවකින් අපි මුසපත් වෙලා ඉන්නවා නම් මේ ලෝකයේ තුල අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ ස්වාධීන වෙන්නේ නැහැ. අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම පරාධීන වෙනවා. සරලව කියනවා නම් අපි නිවහල් නැහැ. අපි කෙලින්ම වහල් බවක ඉන්නේ. අපි යම් තැනකට තණ්හාවක් ආසාවක් කැමැත්තක් ප්‍රියභාවයක් හදාගෙන තියෙනවා නම්. දැන් මම මේ කියව කාරණාවත් එක්ක පැති දෙකක් තියෙනවා. එකක් තමයි කැමැත්තෙන් ආසාවෙන් ප්‍රියත්වයෙන් බැඳෙන්න යමක් තියෙන්න ඕනේ. ඒකට තණ්හාව ඇති කරගන්න ඕනේ. සරලව කිව්වොත් යම් තැනක් තිබ්බොත් තමයි ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ජනප්‍රිය නිර්වචන වල එන්නේ තන ඔහේ තිබුණාවේ නැත්නම් ලෝකයේ ඔහේ තිබුණාවේ ද්‍රව්‍ය වස්තු පුද්ගල දේපල ඔහේ තිබුණාවේ ඔය තැනට ඔය පුද්ගලයට ඔය කෙනාට ඔය වස්තුවට ඔය ද්‍රව්‍යයට ඔය සිතුවිල්ලට බැඳෙන්නේ නැතුව හිටියානම් හරි කියන එක. මෙන්න මේකයි හොඳට බලන්න තියෙන්නේ. අපි නිකමට ගමු. රෝසමලක් තියෙනවා. මේ රෝසමලට කෙනෙක් ආසාවෙන් ඒක මගේ කරගන්න දඟලනවා නම් තමයි අපිට හිතෙන්නේ ඒක තණ්හාව කියලා. ඔතන තණ්හාව තියෙනවා. නමුත් ඔයිට ගැඹුරින් මේ පෙන්න තණ්හාව දිවෙනවා. ඕකේම අනිත් පැත්ත පොඩ්ඩක් ගන්න. කෙනෙක් ඔය රෝසමල දැක්කහම තරහා යනවා නම්
බැලූ බැල්මට තේරෙන්නේ අපිට එයාටේ රෝසමලත් එක්ක යාළුකමක් නැත්තං හාදකමක් නැත්තං ප්‍රියත්වයක් ඒකට නෑ කියලා. අපිට බැලූ බැල්මට තේරෙන්නේ මෙතන තණ්හාවක් ඒ මනුස්සයාට රෝසමල කෙරෙහි නැහැ කියලා. හැබැයි හොඳට එතන බලන්න මම ඉස්සෙල්ලා කිව්ව වර්තයත් එක්ක මේ මනුස්සයාට තරහ ඇති වෙන්නේ නැත්තං යාගේ හිතේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ ආයි අර රෝසමල පදනම් වෙලා. මම මුලින්ම කිව්ව වර්තයත් එක්ක බලන්න තමන් බන්ධනයකට අහු වෙලා කියන්නේ තමන් යමකට බැඳිලා කියන්නේ තමන් යමක් එක්ක සම්බන්ධයි කියන එකේ තේරුම තමයි තමන්ගේ ජීවිතේම ඒ දේ නිසා වෙනස් වෙනවා නම් තමන්ගේ මුළු ජීවිතේම පරාදීන වෙලා තිනවා නම් යම් දෙයක් නිසා එතනයි ඇත්තම බැඳීම තියෙන්නේ. මම දෙවණියට කියපු තැනදී රෝසමල දැක්කහම තරහ යන මිනිස්සයාගේ ජීවිතේම එයාගේ තරහා ඉපදෙන්නේ තරහා සංසිඳෙන්නේ සම්පූර්ණර මල මත. එතනින් ගත්තොත් හොඳට හිතුවත් උගලන්ට තේරෙයි මල දැක්කහම සතුට වෙනවා කියන්නේ තණ්හාව. මල දැක්කහම දුකක් වෙනවා කියන්නේ තණ්හාවේම ප්‍රතිඵලයක්. ඒ කියන්නේ තණ්හාවම තමයි. ඊළඟට තියෙන තැන තමයි බොහෝ දුරට ටිකක් පැටලුම් සහගත වෙලා තියෙන්නේ. මේ තියෙන දේවල් ඔහේ තිබුණාවේ ඇලෙන්නෙත් බැඳෙන්නෙත් නැතුව හිටියානම් මෙතන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ කියන එක. මෙන්න මේක හොඳට බලන්න. අපි රෝසමලම ගමු. රෝසමලකට විශේෂ ආසාවක්වත් විශේෂ අකමැත්තක්වත් නැති මිනිස්සෙක්. ඒ මොහොත තුල රෝසමලක් තියෙනවා කියලා දැනගත්තාම ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයාගේ ඒ මොහොතේ ජීවිතේ ඒ රෝසමල මත පදනම් වෙලා නේද බිහි වෙන්නේ කියන කොහොඳට බැලුවොත් තේරෙයි. ඒ මිනිස්යාගේ ජීවිතේ ඒ මොහොත පවතින රෝසමලක් පවතිනවා කියන ස්වභාවය. ඒ අර්ථයෙන් හොඳට බලන්න ඒ මිනිස්යා ඒ මොහොතේ යාගේ ජීවිතේ තීරණය කරගන්නේ රෝසමල මත. අපි නිගමනට ගත්තොත් ටිකක් ඕදාරික උදාහරණයක් පාරේ යනකොට අපි දන්න විශේෂ මිනිසෙක් අපේ ජීවිතේට ඉතාම වැදගත් මිනිසෙක් ඈතදී හමුනොත් අපිට පුදුම සතුටක් ඇති වෙනවා. එතනින් නිකම්ම තේරෙනවා අපි එතන කැමැත්තක් ඇති කරගෙන තියෙන බව. ඒ වගේම අපි ඉතාම වෛර කරන, ක්‍රෝධ කරන, ද්වේෂ කරන කෙනෙක් අපේ මූණට මූණ හමු වුණොත් අපි ඉතාම ඉක්මනට යව මගහැරලා යන්න හදනවා. ඒ තැන් දෙකේදීම ඔයගලන්ට තේරෙනවා ඇති ඒ සිද්ධි දෙකෙන්ම අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ සිද්ධිය මත පදනම් වෙන හින්දා තමයි අපි එක එක ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. අපි නිකමඩ ගමු. පාරේ යනකොට ඉස්සරහා ගලක් තියෙනවා. හොඳට බලන්න මම මේ කියන එක. දැන් සාමාන්‍යයෙන් ගලකට විශේෂ ආදරයක්වත් විශේෂ වෛරයක්වත් සාමාන්‍යයෙන් හිටින්නේ නැහැ. හැබැයි හොඳට බලන්න පාරේ යනකොට ගලක් තියෙනවා නම් ඒ ගල පහු කරගෙන යන්න අපි යම් ක්‍රමයක් අනුගමනය කරනවා කියන්නේ එතන සම්බන්ධයක් තියෙනවා. මේක ඕදාරිකව ගන්න එපා. මේ උදාහරණය මම පෙන්වන්න ගියේ මේක හැංගීම ගන්න. විශේෂයෙන් කැමැත්තක් හෝ අකමැත්තක් නැති අපි කියන උපේක්ෂා මට්ටමේ දේවල් ලෝකේ පවතිනවා නම් එයාගේ ජීවිතේ තණ්හාවක් නැහැ කියන නිර්වචනයට එන්නේ අපිට තේරෙන මට්ටමින් බන්ධනයක් උතන අහුවෙන්නේ නැති හින්දා. නමුත් හොඳට බලන්න හයියෙන් කෑ ගහන මිනිස්සු ඉන්න ගොඩකින් අපි ඉක්මනට අයින් වෙන්න හදනවා. අපි කැමති ලස්සන ගීත ඇහෙන පරිසරයකට අපි යන්න ආසාවෙන් ඉන්නවා. නමුත් අපි භාවනාවක් කරන්න නැත්නම් නිසල්මන් නිස්කලංක පරිසරයකට ගියාම අපිට තේරෙන්නේ අපි විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් මේකේ නැති බව. නමුත් හොඳට බලන්න ඒ නිස්කලංක පරිසරය මත නෙමේද ඒ මොහොතේ යාගේ ජීවිතේ බිහි වෙන්නේ කියන එක. යාගේ මුළු ජීවිතේම යාගේ ඒ මොහොතම අර සද්දබද්ද නැති විශේෂයෙන් ඇලීම් ගැටීම් නැති පරිසරය මතමයි බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උපේක්ෂාව නැත්තම් ඇලීම ගැටීම නැති ස්වභාවය. විශේෂයෙන් ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති ස්වභාවයක් පවතින තත්වයකත් මනස තුල බන්ධණය, ස්ථාවරත්වය, ආසාව, ප්‍රියත්වය එහෙමම පවතිනවා. එකම වෙනසයි වෙන්නේ සාමාන්‍ය මනසකට උතන බන්ධනයක් තියෙන බව තේරුම් ගන්න බැරි වෙලායි තියෙන්නේ. ඒ නිසායි බොහෝ වෙලාවට අපි අහන්නේ අද නැත්තම් බොහෝ වෙලාවට හැමෝම කරන්න හදන දේ ඇලීම ගැටීම නැති තැනක තමන් ජීවත් වුණා නම් තණ්හාව නැති මට්ටමකට ගේන්න පුළුවන් කියලා හිතන් ඉන්න මිත්‍යාව බිහි වෙන්න හේතුවක. තව මම සරල උදාහරණයක් කියන්නම් උපේක්ෂාව පැත්ත තේරුම් ගන්න. මේ මොහොතේ මේ වට පරිසරය විශේෂයෙන්ම මට ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඒ කියන්නේ මේ වටේ තියෙන ගස් වලට මම විශේෂ ආදරයකුත් නැහැ. ඒ වගේම විශේෂ අකමැත්තකුත් නැහැ. මේ මට්ටම ගත්තහම මේ උදාහරණ හැටියට මෙතන අපි ඉන්නේ උපේක්ෂා මට්ටමක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් හැම මිනිස්සයම එඬ හදන තැනට ඇලීම් ගැටීම් මයින් කරගෙන එඬ හදන තැනකට වගේ ස්වභාවයක් තමයි අපි දැන් මේ ඉන්න පරිසරයේ තියෙන්නේ. නමුත් හොඳට බලන්න මේ පරිසරය මත නෙමේද මම මේ දැන් කතා කරන සියල්ල තීරණය වෙන්නේ. මේ වට පරිසරය නිස්කලංකව තියෙන නිසාමයි මේ වචනේ මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ. එතනින් නැවත තේරුම් ගන්න මම මෙතන ස්වාධීනව තණ්හාවකින් තොරව ඉන්නව නෙමෙයි. මේ වට පරිසරයේ නිසොල්මන නිස්කලංක බව නිසාමයි මේ විදිහට වචන පිට වෙන්නේ. ඒ අර්ථයෙන් හැඟීම තේරුම් ගත්තොත් ඔයගලන්ට තේරෙයි මේ මට්ටමේ උපේක්ෂාව තුලත් පවතින තණ්හාවක් කියන එක. ඒ කාරණාව හොඳට හිතලා බලන්න කියන එකයි මම ආරාධනා කරන්නේ. ඊට පස්සේ මට ඔතන පොඩි තැනක් තව මතක් කරන්න ඕනේ.
අර කලින් කියපු මුලින්ම මම පෙන්නපු නිර්වචනය තැනක් තිබුණාවේ ඒකට සම්බන්ධ නොවී හිටියානම් හරි කියන අර්ථය. යම් තැනක් පැවතුනොත් සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි එක්කෝ ඒ තැනත් එක්ක සම්බන්ධ වෙන එක එකක්, අනිත් එක තමයි ඒ තැනත් එක්ක සම්බන්ධ නොවී ඉන්න එක. සම්බන්ධ නොවී ඉන්නවා කියන්නේත් සම්බන්ධයක්. ඒකට හේතුව තමයි තැනක් පැවතුනොත්මයි සම්බන්ධ වීමත් සම්බන්ධ නොවීමත් කියන දෙකම බිහි වෙන්නේ. තැනක් පැවතුනොත් සම්බන්ධ වෙනවා එක්කෝ, නැත්නම් තැනක් පැවතුනොත් සම්බන්ධ නොවී ඉන්නවා එක්කෝ. හොඳට බලන්න, සම්බන්ධ වෙනවා කියන එක තුලම තමයි සම්බන්ධ නොවනවා කියන සිද්ධියක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන මේ පැලෑටියට මට ඕන නම් කැමැත්ත ඇති කරගන්නත් පුළුවන්, නැත්නම් කැමති නොවී ඉන්නත් පුළුවන්. හැබැයි එතන හොඳට බැලුවොත් තේරෙයි මගේ කැමැත්ත හෝ අකමැත්ත හෝ බිහි වෙන්න මේ පැලෑටිය පවතින්න ඕනේ. ඒ අර්ථයෙන්ම පැලෑටිය පවතිනවා කියන්නේ සම්බන්ධය කොහොමත් හැදිලා ඉවරයි. ඒ නිසා මම මේ කියපු කාරණාව චුට්ටක් තේරෙනවා නම් තණ්හාව නැති කරගෙන, තණ්හාව අයින් කරගෙන ජීවත් වෙන්න පරිසරයක් මේ ලෝකේ කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ තණ්හාවට දාස වෙලාමයි මේ සත්‍යය ඉන්නේ කියන එක. ඒකේ තේරුම එක වෙලාවකදී දාසකමෙන් මිදලා තව වෙලාවකදී දාසෙක් වෙනවා කියන එක නෙමෙයි. හුස්මක් ගන්න වාරයක් පාසා, නිදාගෙන ඉන්න වාරයක් පාසා, කතා බහ කරන, රූප දකින, සද්ද ඇහෙන, දිවට නාසයට ඒ ගන්ධ ස්පර්ශ ආදිය තේරෙන, කයට ස්පර්ශ තේරෙන ආදී මේ සියලුම ක්‍රියාකාරකම් වල මේ සත්ව ප්‍රජාව තණ්හාව තුලම ගිලලා ඉන්නේ. අන්න ඒ කාරණාව ටිකක් තේරුම් ගන්න බලන්න කියන එක තමයි මට මෙතනදී කියන්න තියෙන්නේ. තණ්හාව කියන එක හොඳට තේරුම් ගන්න, ඇලීම ගැටීම නැති ස්වභාවයක පවතින තණ්හාව සාමාන්‍ය මනසකට අල්ලගන්න බෑ. ඒ නිසා තමයි හැමෝම උත්සාහ කරන්නේ මේක විපාක මට්ටමක්, මේ පේන එක නවත්තන්න බෑ, හින්දා ඒකට විශේෂයෙන් ඇලීමක් ගැටීමක් ඇති වෙන්න ඕනේ නෑ ආදි වශයෙන් ওই උපේක්ෂාව සාධාරණීකරණය කරන්න නොදන්න කම නිසා. හොඳට බැලුවොත් තේරෙයි උපේක්ෂාවමයි තණ්හාව පටන් ගන්න හේතුව. නැත්තම් ඇලීම කියන්නේම උපේක්ෂාවට. ඒකෙන් බිහි වෙච්ච ඊටාම ලාබාල ලදරු අවදී කොටස් දෙකක් තමයි අතරම ඇලීම ගැටීම කියන්නේ. ඔතන ලොකුම මොලකාරය තමයි උපේක්ෂාව. අපි හැමෝම අද උත්සාහ කරන්නේ ඇලීම ගැටීම අයින් කරලා උපේක්ෂාවට එන්න. මොකද එතන තණ්හාව නැහැ කියලා හිතන් ඉන්න හින්දා. නමුත් හොඳට මනස විවර කරලා බැලුවොත් උපේක්ෂාව තුලමයි තණ්හාව පවතින්නේ. මනුස්සයා කරන්න හදන්නේ අර බුදුහාමුදුරුවෝ සතරපාය මතක් කරනකොට මතක් කරනවා වගේ මේ සියලු සත්වයා මහා ගෙදරට යන්න බලන් ඉන්නේ යම්සේද. ඒ උපමාවයි මට කියන්න තියෙන්නේ. මේ සියලුම ප්‍රතිපත්ති වලින් අන්තිමට වෙන්නේ ඇලීම් ගැටීම අඩු වෙනවා, නැවත උපේක්ෂාවටම පත් වෙනවා. ඒ කියන්නේ තණ්හාව කියන මහා ගෙදරටම සියලුම මනුස්සයා එනවා. ඒකයි මේකේ තියෙන ගැටලුව. ඒ නිසා තණ්හාව කියන්නේ ඔය වගේ ඊටාම දරුණු මට්ටමින් ඊටාම තියුණුව ගිය තැනක්. ඒකයි බුදුපියාණන් වහන්සේලා මතක් කරේ ධම්මචක්කපවත්තන සූත්‍රයත් නැවත උදාහරණයට ගන්න තියෙන මට. යායන් තණ්හා පෝණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා බුදුහඳුර තණ්හාව විස්තර කරලා කියන්නේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන අර්ථය. අපි අද මේ නිර්වචනය කරගන්න ආකාර බැලුවොත් අපි තණ්හාව කියන එක ඇත්තටම දැනන් ඉඳලා තියෙනවා. බුදු කෙනෙක් මේක කියන්න ඕන කමක් නැහැ එහෙනම්. අපි ඔය අපි දන්න තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ කිව්වා කියලා නිර්වචනය කරගෙන අපි දන්න ප්‍රතිපත්ති වලින් තණ්හාව අඩු කරගන්න හදන්නේ. තණ්හාව පිරිසින් දකින්නවත්, තණ්හාව නිරෝධ කරන පැත්තට නෙමෙයි අපි මේ ප්‍රතිපත්ති අරන් යන්නේ. තණ්හාව නැති කරන්න තමයි අපි මේ ඔක්කොම කරන මේ සියලුම කෙරුම් වලින් දඟලන්නේ. අපි ඔය තණ්හාව නැති කරගන්න. ඒක කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද තණ්හාව නැති කරා කියන්නේම එතන නැති තණ්හාව කියන එක ඇති වෙලා තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් මේ මල් පැලේට මම කැමතියි කියන්නේ තණ්හාව නම් මම මේ මල් පැලේට කැමති නැහැ කියන්නේ කැමති නැති බවින් මේ මල් පැලේට මම තණ්හා වෙලා තියෙන්නේ. මේකට මම කැමතිත් නැහැ අකමැතිත් නැහැ ඔහේ මල් පැලේ තිබුණාවි කියලා ගන්නව නම් මම ඔහේ මල් පැලේ තිබුණාවේ කියන ස්වභාවයෙන් මල් පැලෙත් එක්ක තණ්හා වෙලා ඉන්නේ. ඒ නිසා තන තිබුණාවේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් කියන සිද්ධියක් මේ ලෝකයේ දෙන්නේ නැහැ. තනක් පවතින බව දැන ගැනීම තණ්හාවේ මූල බීජය. තැනක් පවතිනවා කියන්නේ තණ්හාවමයි. නැතුව තැනක් තිබිලා පස්සේ හා වුණා හෝ නැත්නම් තැනක් තිබිලා පස්සේ සම්බන්ධ වුණා හෝ තැනක් තිබිලා ඒකට ආසාව ඇති කරගත්තා හෝ තැනක් තිබිලා ප්‍රිය කැමැත්තෙන් බැඳුණා හෝ කියන අර්ථයෙන් නෙමෙයි තණ්හාව දෙන්නේ. තැනක් පවතිනවා, මොන හරි දෙයක් පවතිනවා කියන ස්වභාවයමයි තණ්හාව. ඒ නිසායි මේ තණ්හාව තුලම ගිල්ලා ඉන්න ස්වභාවයට බුදුපියාණන් වහන්සේලා මේ ලෝකයට එළඹිලා තණ්හාවෙන් ගැලවෙන්න නැත්නම් තණ්හාව දුරු වෙන දුරු කරන නෙමෙයි දුරු වෙන මගක් බුදුපියාණන්සලා දේශනා කරන චතුරාර්ය සත්‍ය කියලා. ඉතින් ඒ නිසා තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක් වෙන්නන්නේ. නැතුව දුක නැති කිරීමේ ස්වභාවයක් වෙන්නන්නේ නැහැ බුදුපියාණන්සලා. දුක නැති වෙන දුක නොහට ගන්න ස්වභාවයක් තමයි බුදුපියාණන්සලා සද්ධර්මයේ විදිහට දේශනා කරන්නේ. ඒ නිසා අපි අර වචන පද ටික බුදුහාමුදුරන්ගෙන් අරගෙන අපි දන්න ප්‍රතිපදාවක් දැම්ම කියන එකෙන් තණ්හාව ගෙවෙන්නේ නැහැ. සහ විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ තණ්හාව ගෙවන්න ප්‍රතිපත්තියකට යන්න කලින් තණ්හාව මොකද්ද කියන එක සක්සුදක්සේ තේරුම් ගත්තේ නැත්නම් අපි සමහරලාට කරලා තියෙන්නේ
සංවේගෙන් හෝ මතක් කරන්න වෙන්නේ තණ්හාව වැඩි වෙන පැත්තට ක්‍රියාමාර්ග මිසක් තණ්හාව ගෙවෙන පැත්තට තණ්හාව අඩු වෙන පැත්තට ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට මේකේ සාරාංශගතව කියන්න තියෙන්නේ තණ්හාව කියන්නේ සැප දුක උපේක්ෂා කියන තුන්තන වේදෙන එකක්. සරලවම අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් මේ මොනෝhari පවතිනවා කියන සිතුවිල්ල නැත්තම් මේ මොනෝhari පවතිනවා කියන ස්වභාවය දැනෙනවා කියන්නෙම තණ්හාවම තමයි. ඒක තමයි ධර්ම තණ්හාව මේ ලෝකේ පවතින. ඊට පස්සේ මේ දැනෙන දේ හොයන්න යන එක දැනන දේත් එක්ක ගැටෙන්න යනවා කියන්නේ දැනෙන දේ හොයන්න යනවා කියන එක දැනෙන දේ බලන්න යනවා කියන එක දැනන දේත් එක්ක ගැටෙන්න යනවා හාද වෙන්න යනවා කියන්නේ ඊට පස්සේ දෙන ධර්මතාව මිසක් ඒවට නෙමේ තණ්හාව කියන්නේ. තණ්හාව ඇති වෙන්නේ මේ පවතිනවා කියන ධර්මතාවය තුල. පැවැත්ම කියන්නේ තණ්හාව. මේ පැවැත්මෙන් ගැලවෙන්න නැත්නම් පැවැත්මෙන් මිදෙන්න ඇත්තම මගක් හොයාගන්න ඕන නම් හොයාගන්න වෙන්නේ ධර්ම අවබෝධය තුල. නැත්නම් වෙන්නේ පැවැත්ම නැති කරගන්න හෝ පැවැත්ම අඩු කරගන්න තව පැවැත්මකට යන එක විතරයි. ඉතින් ඒ නිසා ඒ ටික පොඩ්ඩක් විමසිලවත්ව අධ්‍යයනය කරන්න කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. මම මේ කාරණාව ඉතාම සැකවෙන් මතක් කරේ. දේශනා ඕනෑතරම් අන්තර්ජාලයට පිවිසුනොත් දැක ගන්න පුළුවන්. ඒවා හොයලා බලන්න, විමසලා බලන්න, පුළුවන් තරම් මේක අධ්‍යයනය කරලා බලන්න. එතකොට තමන්ට තේරෙයි තමන් තණ්හාව කියලා දැනගෙන ඉන්නේ ඇත්තටම පිරිසිඳ දත යුතු දුක හට ගන්න සමුදය ආර්ය සත්‍යද නැත්නම් අපි දරන් ඉන්න දුකට හේතුව කියන තණ්හාවක්ද කියන එක තමන්ට තේරුම් ගන්න පුළුවන්. මේක විවෘතව විමසිලිවත්ව නුවණ මෙහෙමින් අධ්‍යයනය කළොත්. ඉතින් ඒ අධ්‍යයනයට කාලය වෙන් කරගන්න කියන එක ඉතාම කල්යාණ මිත්‍රත්වයෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් යම් උදව්වක් අපෙන් සිදුවිය යුතු නම් ඒ සඳහා අපි ඕනම වෙලාවක ඒ කටයුත්ත කරන්න සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් මේ සඳහන් වෙන දිගුහරහා ඔබගේ ප්‍රශ්න ගැටළු යොමු කරන්න හැකි අවස්ථාවකදී ඒවට වැඩිදුර විස්තර සපයන්න නැත්නම් වැඩිදුර පිළිතුරක් සපයන්න බොහොම කැමැත්තෙන් බලන් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරගන්න කියලා මතක් කරනවා. මේ කියපු කාරණා ටික තේරුම් අරගෙන මේ කියපු කාරණා ටික නැවත විමසන්න, හොයලා බලන්න, හොයලා බලලා තමන්ගේ ධර්ම අවබෝධය පුරුදුල කරගන්න නැත්නම් සත්‍ය පිරිසින් දකින්න නුවණැස පහළ කර ගැනීමට වටපිටාව සකසගන්න කියන කාරණාව මතක් කරමින් මේ කොටස හමාර කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.